मामा अनुहास मी कथा अनुहास यूट्यूब चैनल कट अब अदत साधरे पिलगन्नवा अध्यापने सदा मूलिकतनक लबा देन मगे यूट्यूब चैनल के अद मम ओयालात एक्क बेदा गन्न यन्ने हत श्रेणीय बुद्ध धर्मय 6 वेनी पाडमय मे पाडमे नम तमय बुद्ध ससुने अग्र दायकया हा अग्र दायिकाव एनन अपि वेडियला गन्नतुव पाडमट यमु वेमु बुद्ध ससुने अग्र दायकया कौद पिलितुर अने पीडु सीटु तुमा बुद्ध ससुने अग्र दायिकाव कौद विशाखा देविय अने पीडु सीटु तुमा गेन ओब इगन गद्दे सदहन करन्न मेतुमागे नियम नम सुदत्त नम सिटुवरया ऊवत ओहु අතනෙන්ට ආහාර පාන ආදී පරිත්‍යාග කිරීම නිසා අනාථ පින්ඩිත හේවත් අනේපිඩු නමින් ප්‍රසිද්ධ විය. අනේපිඩු සිටුතුමාට මුල්වරට බුදුන් පිළිවත් දැන ගැනීමට ලැබුණේ රජගහ සිටු මැදුරේදීය. එතුමා සෝවාන් වූයේ බුදු සමීපයේහි දහම් ශ්‍රවණය කිරීමෙනි. කහවණු 18 කෝටියක් වියදම් කොට භූමියක් ලබාගෙන විහාරය සෑදීම උදෙසා තවත් කහවණු 18 කෝටියක් වැය කිරීමෙන් බුදු පාමුක් මහා සංඝයාණන් වෙනුවෙන් විහාර මන්දිරයක් ඉදිකරන ලදී. තවත් කහවණු 18 කෝටියක් වියදම් කොට ජේත කුමාරයා ඉඳන් මිලදී ගැනීමේදී කළ සුළු පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක් ලෙස ජේතවනාරාමයේ විහාරයේ ඉදිකර එය සංඝයාට පූජා කරන ලදී. ජේතවනාරාමයේ ඇති වැදගත්කම වන්නේ බුදුරදුන්ගේ 45 වස කාලෙන් 19 වසම්ම ජේතවනාරාමයේ වීමයි. එපමණක් නොව එහි වැඩ සිටි බුදුන්ටත් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාටත් දන්පැන් සහ පහසුකම් සපයන ලදී. සිටුතුමාගේ සිරිත් අතරින් දිනකට දෙවරක් බුදුරදුන් බැහැදැකීමට ප්‍රමුඛත්වයක් ගත් අතර බුදුන් වහන්සේ කෙරෙහි ඇති අධික ගෞරවය නිසාම කිසි විටකත් බුදුරජුන්ගෙන් දහම් කරුණු විමසීමට එතුමා උත්සාහ කළේ නැත. බුදුරදුන් සිටුතුමාගේ අදහස දැනගත් අතර ඔහු පැමිණෙන සෑම විටකම ජේතවනයේ අනාථ පිණ්ඩිකස ආරාමයේ යනුවෙන් ආරම්භ කර ස්තූත්‍ර ආරම්භ කරන ලදී. තමා පමණක් නොව සිටු මැදුරේ සෑම කෙනාම සදැහැති බෞද්ධයන් වනතුරු අනේ පිටු සිටුතුමා මහන්සි වූහ. සිටුතුමා විසින් බුදුරදුන් දෙව්වරම් වෙහෙරෙහි වැඩ සිටින අවස්ථාවල සදැහැවතුන් හට වැඩ පුදා ගැනීමට බෝධි අංකුරයක් ස්ථාපනය කර අතර එය ආනන්ද බෝධිය ලෙස නම් කරන්නේ ආනන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ සිදු කළ හේිනි. අනේපිඩු සිටුතුමා විසින් වියපත් වියේ අවසාන භාගයේදී සැරියුත් මාහිමියන්ගේ බණ අසා අවසන් සුසුමෙන් බබලෝ ඉපදුනි. අනේපිඩු සිටුතුමාගේ දිවෙන් අපට ගත හැකි ආදර්ශ මොනවාද? තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම, යහපත් අරමුණු ඉටු කර ගැනීමට කැපවීම, උපක්‍රමශීලීව දරුවන් හා සසුපිලි සුමගට ගැනීම, අසනනෙයින්ට පිහිටවීම, දැහැම ජීවන රටාවක් අනුගමනය කිරීම, ආශ්‍රිතයන් ආගමට දහමට නැඹුරු කරවීම, සුළු පරිත්‍රාගයේ උවද අගය කිරීම, කළගුණ සැලකීම. විශාකා මහා උපාසිකාව ගැන ඔබ ඉගෙන ගද්දී සඳහන් කරන්න. විශාකා මහා උපාසිකාවකගේ පියා දජේ සිටුවරයා වූ අතර මව සුමනා දේවියයි. එතුමිය සත්හැවරදි වියේදී සෝවාන් වුණි. විශාකා දියණිය පංච කල්යාණෙන් පමණක් නොව නුවණැති බවින්ද අනුන වූවාය. සැවැත් නුවර මිගාඩ සිටුතුමාගේ පුත් පූර්ණවර්ධන සමග විශාකා සිටු දියණිය විවාහ වූවාය. වැදගත් උපදේශ 10ක් මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ධනංජය සිටුතුමා තම දියණියට යුග දිවිය සාර්ථක කර ගැනීම උදෙසා ලබා දුන් අතර ඇය එම ආවාද අනුව තම දිවිය ගත කළාය. විශාකා සිටු දියණිය සිය නදි මයිලන්ට
මව්පියන්ට මෙන් කරසලකිලි කිරීමට කටයුතු කරාය. ජෛන බැතිමතුන් වූ මිගාර පවුලට බුදුබණ ඇසීමට සලස්වා බෞද්ධ උපාසක උපාසිකාවන් වීමට මඟ පෙන්වාය. තමන්ට නිවැරදි මාර්ගයේ පෙන්වීම ගැන සතුටටපත් මිගාර සිටුතුම විශාඛාවට තම මෑණියන්සේ සැලකීමට යොමු අතර එතන් පටන් මිගාර මාතා නමින් ප්‍රසිද්ධ වන්නේ විශාඛා දේවියයි. විශාඛා උපාසිකාව කළ සුවිශේෂී ශාසනික මෙහෙවර වූයේ සිය පියාණන්ගෙන් ලැබුණු කහවණු නවකෝටියක් වටිනා මේල පළදනා මිලකොට සැවැත් නුවර පූර්වාරාමේ ඉදිකරවීමයි. සදහැවත් කුළුපග දායිකාවක වූ ඇය උදේවරුේ විහාරයට ගොස් දන් පිළිගැන්වු අතර සවස් කල රෝගී භික්ෂූන් වහන්සේලාට කැදහා බෙහෙත් සැපයූහ. ඇතැම් විට භික්ෂුණි වහන්සේලා සම්බන්ධව ඇති වූ යම් යම් ගැටලු නිරාකරණය කිරීමටද ඕතමෝ මැදිහත් වූවාය. විහාරස්ථානය හා පැවති සම්බන්ධතා නිසාත් ශාසනික අභිවෘද්ධිය සඳහා කළ සුවිශේෂී කැපකිරීම නිසාත් බුදුන් වහන්සේ විශාඛා උපාසිකාව අග්‍රදායිකා තාන්ත්‍රයට පත් කළහ. වසර 120ක් නිදුක් නිරෝගීව දිවි ගෙවූ එතුමිය මරණින් මතු තුසිත දෙව්ලොව ඉපදුණි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ධනංජය සිටුතුමා තම දියණියට දුන් උපදේශ 10 සදහන් කරන්න. ඇතුළත ගිනි පිටරත නොදිය යුතුය. තම නැන්දා මාමාගේ හෝ සායන් පුරුෂයාගේ අගුණ හෝ දෝෂ පිට අයට නොකිව යුතුය. පිටත ගිනි ඇතුළට නොගත යුතුය. තම නැන්දා මාමා හෝ සාමි පුරුෂයා පිළිබඳව වටපිටාවේ සිටින අය අගුණ හෝ දොස් කිවහොත් ඒ ගෙදර අයට නොකිව යුතුය. දෙන්නන් හට දිය යුතුය. ණයක් දෙන්නේ නම් ආපසු දෙන අයට පමණක් දිය යුතුය. නොදෙන්නන් හට නොදිය යුතුය. ණයක් ලබාගෙන ආපසු නොදෙන අයට ණය යනාදී නොදිය යුතුය. දෙන්නන් හටත් නොදෙන්නන් හටත් දිය යුතුය. දුප්පත් ණයයන් හා මිතුරන් පැමිණ යමක් ඉල්ලුවොත් ආපසු ලැබුණත් නොලැබුණත් දිය යුතුය. සුවසේ හිදගත යුතුය. නන්දා මාමා හා ස්වයං පුරුෂයා හෝ වෙනත් වැඩිහිටියන් පැමිණෙන විට නැගී සිටීමට සිදු නොවන පරිදි අසුන් ගත යුතුය. සුවසේ අනුභව කළ යුතුය. යහපත් භාර්යාවක ලෙස නන්දා මාමා හා ස්වයං පුරුෂයාට සියකින්ම ආහාර පාන පිළිගන්වා නිවසේ සෙසු අයගේ ආහාර පාන ගැන සොයා බලා තමාගේ අනුභවය කළ යුතුය. සුවසේ හිදගත යුතුය. නන්දා මාමා හා ස්වයං පුරුෂයාට අවශ්‍ය දේ සපයා දී ඔවුන් නින්දර ගිය පසු ගේ දොර වසා ඇද්දේ පරීක්ෂා කොට බලා නින්දට යා යුතුය. ගිනි පිරිමැසිය යුතුය. නැන්දා මාමා කෙරෙහිත් සැමියා කෙරෙහිත් ගරුසරු ඇතිව සිටිය යුතුය. ඔවුන් කෝප කෙරවීම නුසුදුසුය. ඇතුළ දෙවියන් පිළිය යුතුය. නැන්දා මාමා හා ස්වාමිය ඇතුළත දෙවියන්ය. ඔවුන්ට කළයුතු සත්කාර නොඅඩුව සිදු කළ යුතුය. විශාඛා උපාසිකාවගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ මොනවාද? ගැහැණු ළමයෙකුට ගැළපෙන ඉඩව පවත්වාගෙන යාම, දියණියක ලෙස දෙමාපිය උපදෙස් නිසිපාදි පිළිපැදීම, බිරිඳක ලේලියක මවක ලෙස සිය යුතුකම් හා වගකීම් නිසිපාදි ඉටු කිරීම, ධන බලයෙන් හා රූමත්කමින් උඩඟු නොවීම, ආගමට දහමට ලැදිව කටයුතු කිරීම, බුද්ධිමත්ව තීරණය ගැන ක්‍රියා කිරීම, අලස නොවි කඩිසරව කටයුතු කිරීම, වැරදි මඟට ගියවුන් සුමගට ගැනීම, විහාරය නිසා තම ආගම වෙනස් නොකිරීම, දැනුම බෙදා හදා ගැනීමට යොමුවීම. හරි යාළුවනේ, අපි 7 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ 6 වෙනි පාඩම කෙටි සටහන් විදියට ඉතා අඩු කාලයකින් සාකච්ඡා කරා. මං හිතනවා මේ පාඩම ඔයාලට වැදගත් වෙලා ඇති කියලා. තවත් දවසකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. නැවතත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.